පූජකවරයේ කුටත් පුළුවන් ඉක්මනින් මේ මේ தത്വයට පත් වෙන්න. එහෙම නැත්නම් සාමාන්‍ය මේ ගිහියෙකුටද මේ කාරණයට මේ කටයුත්ත කරන්න පුළුවන්? පුංචි නිවැරදි කිරීමක් මම කරන්න ඕනේ. يعني මම සාමාන්‍ය ගිහියෙක් හැටියට ජීවත් වෙන කෙනෙක්. මම සම්පූර්ණම මම කතෝලිකයෙක් හැටියට මම අද වෙනකොට මේ දෙවියන් වහන්සේගේ ආදරය මගේ ජීවිතයට ලැබිලා ජේසුගේ ජීවිත දර්ශනය ජීවිත දැක්ම මගේ ජීවිතයට බලපාලා ඒකට මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දීලා යන ගමනක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ පූජකවරය සහ ගිහි ජීවිතය කියන්නේ අපිට මේ සඳහා වඩාම පහසු වෙන්නේ පූජකවරයෙකුටද ගිහියෙකුටද කියන ප්‍රශ්නය ඔබ මගේ විමසනවා නම් මම හිතන්නේ මේ ශුද්ධවන්ත භාවය කරා යන ගමනට ඒක අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද ඒක ශුද්ධවන්ත භාවය හා පූජකවරයෙක්ද ගිහියෙක්ද කියන එක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. මොකද බොහොම සරලව ගත්තොතින් අපි අපේ ස්වාමියාණන් හැටියට අපි පිළිගන්න අපේ ලොකුම ඇදහිල්ල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ පූජකවරයෙක් නෙමෙයි. නිල පූජකවරයෙක් නෙමෙයි. උන්වහන්සේ සම්පූර්ණ ගිහියෙක්. දාවිද්ගේ වංශයෙන් පැවතෙන ගිහියෙක්. එතකොට පූජක වංශයෙන් පැවතෙන කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේගේ පූජා වීමේ ජීවිතය නිසා තමයි අපි උත්තම පූජකයා හැටියට උන්වහන්සේව පිළිගන්නේ. එතකොට දැන් පාවුලුතුමා වගේ අය ගත්තත් පූජකවරු නෙමෙයි. රෝම හමුදාවේ නිලධාරියෙක්. එතකොට ජේසුත් එක්ක හිටපු මුල් ශ්‍රාවකයෝ ඔක්කොම ගත්තොත් ගොඩක් අය ගිහි ජීවිත විවාහ වෙච්ච අය ජුවාන්තුමා හැරෙන්නට අනිත් බොහෝ දෙනා විවාහ වුණු ගිහි ජීවිත ගත කරපු අය ජේසුස් වහන්සේගේ පටන්. එතකොට පූජකවරය විශේෂ කැඳවීමක්. ඒ කියන්නේ ඒ ආගමික වතාවත් සිදු කරන්න ඒ එඬේරික සේවාව කරන්නට ඒක විශේෂ කැඳවීමක්. නමුත් මේ ශුද්ධවන්තභාවය ගමන් කිරීම ශුද්ධවන්ත භාවයට ගමන් කිරීම සඳහා මේ දෙක කොහොමද බලපාන්නේ කියන එක මම හිතන්නේ අදාළ වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ගිහියෙක් හැටියට ඉඳගෙන සම්පූර්ණම මේ ශුද්ධවන්ත භාවය කර ගමන් කරන්න පුළුවන්. පූජකවරයෙක් හැටියටත් ඉඳගෙන ගමන් කරන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා කිව්ව ආකාරයට මට මේ මාතෘකාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩි පැනයක් නගන්න අදහසක් ආව. මේ දහම් පහන සංහිඳේ කියන්නේ මොකක්ද? දහම් පහන කියන්නේ ඒක කියන්නේ මේ වචනේ අර්ථය ගත්තොත් මේ දහම් කියන්නේ ධර්මයේ ප්‍රදීපය. දහම් පහන මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. අද